ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල COVID-19 වෛරසයට නිශ්චිත බෙහෙතක් හඳුන්වා දෙන්න තවත් මාස 8ක් පමණ ගත වේ. ඇමරිකාවේ සේවයේ නිරත ලොව කීර්තිදර මහාචාර්යවරයෙකු සහ විශේෂඥ වෛද්‍යවරයෙකු වන රසික වික්‍රමසිංහ මහතා හෙළි කරයි. ඉන්දනමිල අඩුවීමේ වාසිය කොරෝනා මර්ධන ව්‍යාපෘතියේදී හෝ ජනතාවට ලබා දෙන්න හිටපු විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්. පෞද්ගල තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් ජයගන්නේ කෙසේද? හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා පැහැදිලි කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා ඖෂධයක් හඳුන්වා දීමට තවත් මාස 8කට ආසන්න කාලයක් ගත විය හැකි බවත් ඒ සඳහා එන්නතක් සොයා ගැනීමටද තවත් වසර එකහමාරක පමණ කාලයක් ගතවනු ඇති බවත් අමරිකානු ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා පවසනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලාංකිකයින් දැනුවත් කරමිනුයි ඒ මහතා මේ බව අනාවරණය කළේ. ලෝකයටම ආගන්තුක වූ මෙම නව කොරෝනා වෛරසය කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න පිළිබඳව මහාචාර්ය විශේෂඥ වෛද්‍ය රසික වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ ටෙක්සාස් සිට මෙලෙස පැහැදිලි කළා. ඉතාම වැදගත් දෙයක් තමයි මතක තියාගන්න මේ කොරෝනා වෛරසය ඉන්ෆ්ලුවෙන්සා වගේ අඩු වශයෙන් දසගුණයක් මාරාන්තිකයි. ඒක හින්දා ඒක තමයි පළවෙනිම කාරණාව මේ වෛරසය බොහොම අපි බරපතල විදිහට සලකන්න ඕනේ. මේ වෛරසය සඳහා අද වෙනතුරු අපිට කිසිම ඖෂධයක් කිසිම බෙහෙතක් කිසිම එන්නතක් නැහැ. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ කියන්නේ මේ වෛරසය හැදුනාම මේ වෛරසය හැදෙන එක වළක්වන ක්‍රමයක් නැහැ. ඒ වගේම වෛරසය හැදෙන අයට කිසිම ප්‍රතිකාරයක් දෙන්න විදිහකුත් නැහැ. දැන්ට අපි දන්න තරමින් ඇමරිකාවේ දැන් ඖෂධ දෙක තුනක් මේ දවස්වල පරීක්ෂණය කරලා බලනවා. මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් ඊළඟ මාස 6 7 8 වෙනකොට අපිට සාමාන්‍යයෙන් බෙහෙතක් උදා වෙන්න පුළුවන්. නමුත් එන්නතක් හැදෙන්න ඉස්සෙල්ලා අඩු වශයෙන් තව අවුරුදු දෙකමාරක්වත් යන පාටක් තමයි දැනට තියෙන්නේ. මේ වෛරසය පහුගිය දෙසැම්බර් මාසෙ කලින් ලෝකයේ තිබුණේ නැහැ. මේ වෛරසයේ දරුණුකමට ප්‍රධානම කාරණාවට ඉංග්‍රීසියෙන් කියන්නේ capacity threshold. මේක සිංහලෙන් කියනවා නම් දාරිතා සීමාවයි. දැන් හැම රටකම සෞඛ්‍ය පද්ධතියට ඉස්පිරිතාල තියෙන දොස්තරල මාත්‍රු ඉන්න ඒ සෞඛ්‍ය පද්ධතියට තියෙනවා කිසියම් ධාරිතාවක්. එක දවසකට ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න පුළුවන් උපරිම රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ රෝගීන් සංඛ්‍යාව ඊට වැඩිය වැඩි වුණොත් ඒ ධාරිතාව ඉක්ම වෙනවා. එතකොට ඒ රටට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. මේ වෛරසයේ ප්‍රචාරණය වෙන වේගෙට දවසින් දවස එන සෙනඟ ප්‍රමාණය ඉස්පිරිතාලට අසනීප වෙන ප්‍රමාණයට දැඩි සත්කාර එකකට ඇතුළු වෙන ප්‍රමාණය වැඩි වේගෙන් වැඩි වෙන්න පටන් ගන්න. ඒ වැඩි වුණාම වෙන්නේ මොකද්ද? අර ධාරිතාව ඉක්ම වෙනවා. එතනින් එහාට එන හැමෝටම එක්කෝ ඉස්පිරිතාලේ ඖෂධ නැහැ, දොස්තර මහත්වරු හෙදිවරු නැහැ ඉස්පිරිතාලේ, එහෙම නැත්නම් ඉස්පිරිතාලේ ඇඳවල් නැහැ. ඒකින්ද මොකද වෙන්නේ? ඒ රටේ ධාරිතාව ඉක්ම වෙච්ච ගමන් දැන් මරණ අනුපාතය වැඩි වෙන පටන් ගන්නවා. ඒ වැඩෙමින්නේ හේතුව හුඟක් අයට ඒ තියෙන සෞඛ්‍ය පද්ධතියට සෞඛ්‍ය පද්ධතියෙන් සේවාවන් ලබා ගන්න ක්‍රමයක් නැති වෙන හින්දා. මේක තමයි ඉතාලිය වුණේ, මේක තමයි ඉරානය වුණේ, මේක තමයි චීනය වුණේ. දැන් මම බොහොම කනගාටු වෙනවා. දැන් ඇමරිකාවේ වෙන්නේ මම ඉන්න රටේ දැන් ඒක. අපි පහුගිය මාස දෙක තුනේ මේ වෛරසය අපි බරපතල විදිහට සැලකුවේ නැහැ. රටේ නීති දැම්මේ නැහැ. මෙහි එයාපෝට් වැහුවේ නැහැ. ඒගොල්ලන්ට දැන් තේරුණා ඒගොල්ලන්ගේ වැරද්ද. දැන් අපි බොහොම කිට්ටුයි මේ රටේ ධාරිතාව ඉක්ම වෙන්න. අන්න ඒකයි අපි සලකන්න ඕනේ. දැන් ලංකාවේ උග්‍ර ප්‍රතිචාරයක් දක්වන්න ඕනේ මේ වෛරසය කන්ට්‍රෝල් කරන්න. එහෙම කරේ නැත්තම් මොකද වෙන්නේ? මේ ලංකාවේ තව සුමාන කීපයකින් තව මාසෙකින් අපිට දකින්න පුළුවන් ඇමරිකාවේ ඉතාලියේ චීනයේ දැක්කට වැඩිය බොහොම බරපතල ප්‍රශ්නයක්. දැන් අපි කොහොමද
මේ ධාරිතා සීමාව ඉක්ම වෙන එක වළක්වන්න අපිට මොනවද ජනගහණය වශයෙන් කරන්න පුළුවන් කියලා. ඇමරිකාවේ කියන්නේ flatten the curve කියලා. ඒ කියන්නේ මේකට කියන වචනේ තමයි මේ ප්‍රස්ථාරය පැතලි කරන්න. පළමුවෙන්ම ඒක කරන විදිය social distancing කියලා. සමාජ දුරස්ථභාවය. දැන් ලංකාව වගේ සංස්කෘතියකට මේක බොහොම ප්‍රශ්නයක්. මොකද අපේ රටේ මිනිස්සු බොහොම කතාවට හුරුයි, එකතු වෙන්න බොහොම ආසයි. ඒ වගේ දේවල් තමයි පුළුවන් තරම් වළක්වන්න ඕනේ. ඒක ඇත්තටම කරන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර ගැටීමට, කිට්ටු වෙීමට තියෙන chance එක අඩු කරන එක. ඒ වගේම තමයි අපි අඩු කරන්න ඕනේ මිනිස්සුන් බහුලව එක්රැස් වෙන තැන්වල එක්රැස් වෙන එක වළක්වන්න ඕනේ. මේක බොහොම විශේෂ අවස්ථාවක්. අපිට මේ වගේ වෛරසයක් අපිට කවදාවත් තිබිලා නැහැ. ඒකින්ද අපි ඒක ඉතා වැදගත් බරපතල විදිහට සලකා බලන්න ඕනේ. මොකද එහෙම කරේ නැත්නම් ඒක අපේ ලංකාවේ ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ බඩු ගන්නකොට කඩවල් වලින් ගිහිල්ලා ඒ අනවශ්‍ය විදිහට බඩු ගන්න එක නවත්තන්න ඕනේ. මොකද මේ රටේ දැන් උදාහරණයක් ඇමරිකාවේ තියෙන දෙයක් තමයි හැමෝම මේ වගේ දෙයක් ආවහම පුළුවන් තරම් කඩේට ගිහිල්ලා කඩේ හිස් වෙනකම් බඩු ගන්න හදනවා. ඒක කරන එක වැරදි. අපිට අවශ්‍ය බඩු ටික විතරක් ගන්නවා. කඩේ යන එක සීමා කරනවා. ඒ වගේම තමයි මේ මුඛ ආවරණ පාවිච්චි කරන එක බොහොම විශාල වැදගත් කාරණාවක්. ඒකෙන්ද මේ මුඛ ආවරණයක් පාවිච්චි කරන එකෙන් හැම වෙලෙම වෙන්නේ ඒ වෛරසය තව කෙනෙකුට දෙන්න තියෙන අවස්ථාව අඩු කරනවා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි කරන්න පුළුවන් අත ඔසවීම. දැන් මේක බොහොම සරල දෙයක්, බොහොම සිම්පල් දෙයක්. හුඟක් අයට කිව්වම අත හොදන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. නමුත් අත ඔසවීම තරම් වැදගත් දෙයක් නෑ මේ වෛරසය මර්ධනය කිරීමට. අත හොදනවා නම් හරියට පොඩ්ඩක් වතුරෙන් අල්ලන්න එක නෙමෙයි කියන්නේ. තප්පර 20ක්වත් වතුරෙන් හොඳට හොදන්න ඕනේ. ඊට පස්සේ අතේ සබන් කාලා හොඳට අත හොදන්න. දැන් අත හේතුවට පස්සේ කරන්න ඕනේ විශාලම වැදගත් දෙයක් තමයි මූණ නහය කට අල්ලන එක වළක්වන්න. පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න. ඊළඟට මේ වෛරසයට අදාළ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම පරීක්ෂණාට ලක් වෙන්න. විශේෂයෙන්ම මේ වගේ වෛරසයක් ලංකාවේ ප්‍රචාර වෙනකොට අපි හැමෝම හිතන්න ඕනේ එක රටක් හැටියට. තනි තනි පුද්ගලෙක් හැටියට නෙමෙයි. ඉන්ධන විල අඩු නොකිරීම තුළ රජයට හිමිවන ආදායම කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බව සමගි ජනපරවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින්. අවසන් වතාවට අපේ රටේ තෙල් මිල සංශෝධනය කරේ 2019 සැප්තැම්බර් මාසේ. ඒ කියන්නේ ගිය වසරේ සැප්තැම්බර් මාසේ. අද දවස වන විට බොරතෙල් බැරලයක මිල 58%කින් පහළ ගිහිල්ලා තිබෙනවා. වර්තමාන රජය තීන්දුව කළා තිබෙනවා තව වසරක් යනකම් රටේ තෙල් මිල සංශෝධනය කරන්නේ නැtei කියන තීන්දුව. ඒ තීන්දුව තුළ රජයට මාසිකව අතිවිශාල මුදල් කන්දරාවක් කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් ඉතුරු වෙනවා. කොරෝනා විසණයෙන් විපතට පත්තුණු දුප්පත් ජනතාවට මාස් පඩි ලබන 130කට, දවස් පඩි ලබන 117කට, ස්වයන් රැකියා කරන 125කට අද කර කියා ගන්නට දෙයක් නොමැතිව අන්ත අසරණ භාවයට වැටිලා තිබෙන මොහොතක රජයෙන් ඉල්ලීමක් කරනවා පමා නොවි වහාම මේ විපතට පත් මේ සියලු දෙනාටම ආහාර ලබා දීමේ ආහාර දීමනාවකුත්, එසේ නොමැතිනම් ආහාර සලාකයක්, ප්‍රමාණවත් ආහාර සලාකයක්, ඒ වගේම ජීවත් වීම සඳහා ඔය අනෙකුත් කොරෝනා ආසාදනයේ ලකුණු රටවල් ලබා දෙනවා වගේ ජීවත් වීම සඳහා අතට මුදලක්. මේ ක්‍රියාවන් දෙකම වහාම ක්‍රියාත්මක කරන්නට ඕන. විශේෂයෙන්ම රජයට පුළුවන් තෙල් මිල අඩු නොකිරීම තුළ රජයටත් රටටත් ඉතිරි වෙන ඒ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් සම්භාරය මේ වෙනුවෙන් කැප කරන්න. තැපල් දෙපාර්තමේන්තු මගින් ජනතාවට ලබා දෙන ඖෂධ නොමිලේ ලබා දෙන බවත්, එම ඖෂධ කඩිනමින් ලබා දීමට මේ වන විට ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පසු අපි මුහුණ දෙන විශාලතම ඛේදවාචකය පවතින අවස්ථාවේදී රෝගීන්ට බෙහෙත් බෙදා හැරීමේ කාර්යය තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රමවේද දෙකකට නිවසට බෙහෙත් ලබා දීමේ කාර්යය කරනවා. ප්‍රථම ක්‍රමවේදය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් සමස්ත දිවයින පුරා ඒ ලෙඩුන්ට ලබා දෙන අඛණ්ඩව ලබා දෙන බෙහෙත් වට්ටෝ වල බෙහෙත් ඒ රෝහල විසින් සකස් කළ තැපැල් කාර්යාලයට ලබා දුන් විට ඒ ජාතික සේවාවක් ලෙස සලකලා නොමිලේ රජය ලබා දෙන බෙහෙත් නිවසට ගෙන ගොස් දීම තමයි තැපැල් දෙපාර්තමේන්තුව කරන්නේ. දෙවැනි ක්‍රමය රාජ්‍ය ආයතනයක් වන රාජ්‍ය උසුසලට විවිධ
ජනසන්නිවේදන මාධ්‍ය ඔස්සේ බෙහෙත් ඉල්ලුම් කළ විට වයිබර් වට්ස්ඇප් වෙන තාක්ෂණික ක්‍රමවේද මගින් හෝ දුරකථන මගින් යම් කිසි ක්‍රමයකින් යම් කිසියම් තැනැත්තෙක් ඔසුසලට බාන්න ඇනවුම් කළ විට බෙහෙත් ඕඩ කරනවා කියලා සාමාන්‍ය විවරය කියන්නේ ඇනවුම් කළාම ඒ ඇනවුම අනුව ඔසුසල විසින් සකස් කරනු ලැබූ බෙහෙත් පාර්සලයේ නිසි ලෙස අසුරලා ඒ ඇසුරුම තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන්න. තැපැල් දෙපාර්තමේන්තුව නිවසට පාර්සලයේ බාර දීලා ඒ සඳහා ඇවිය යුතු මුදල අය කරගෙන එනවා. අපේ සීඝ්‍රග්‍රාමී ලෙස එක දිනක් තුළ පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ කොළඹ නගරේ නම් මේ බෙහෙත් ටික රෝගියාට ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල යොදලා තියෙනවා. මේ බෙහෙත් බෙදාගෙන යනකොට අඩුපාඩු ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන ප්‍රශ්නත් එක්ක අපි ඒවට විසඳුම් සොයන්න බලාපොරොත්තු. කෙසේ වෙතත් දිවයිනපුරා රජයේ ඔසුසල් විවෘත කර නොමැති වීම හේතුවෙන් ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල වුණා. ජනපතිතුමනි ඔයා කරන වැඩ පිළිවෙල ලස්සනයි. නමුත් ඔයා කරන කියාම මේගොල්ල පිළිපදින්න ඒක විතර කොයිලා බලන්න. මේගොල්ල මිනිස්සු බල්ල වැඩ කරනවා. COVID-19 වෛරසය හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ජයගන්නේ කෙසේද? යුදැසන 7.5 වැඩසටහනට එක්වෙමින් හිටපු මහබැංකු අධිපති වෙන්ව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයෙකු වන අජිත් නිවට් කබ්‍රල් මහතා මෙලෙස පැහැදිලි කළා. ලෝකයේ හැම රටක්ම තමන්ගේ ආර්ථික ගැන යොමු වෙලා තමන්ගේ ආර්ථිකයන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරා. 2007, 2008, 2009 ලෝකයේ ලොකු අවපාතයක් තිබුණා. ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් කියලා කිව්වා. සාමාන්‍ය ඇමරිකාවට මේ හෙම්බ්‍රිසාවක් හැදුනම ලෝකෙට නිව්මෝනිය හැදුනා කියලා තමයි කිව්වේ. මේ වෙලාවේ ඇමරිකාවට නිව්මෝනිය හැදුනා. එතකොට ලෝකෙට මොකද හැදෙන්න තිබුණේ? මූලිකම දේ තමයි ප්‍රශ්නේ හඳුනා ගන්නට ඕනේ. ප්‍රශ්නේ වේලාසිනින් දකින්නට ඕනේ. මෙන්න මේ දේවල් සිදු වෙනවා කියලා අපි දකින්නට ඕනේ. දැන් ඒ දැක්ම අපි ඇති කරගෙන තියෙනවා. අපි දැන් දකිනවා ලෝකේ තියෙන ප්‍රශ්න ඔස්සේ අපිට මුහුණ දෙන්නට තියෙන අභියෝග මොනවද කියලා. අපි දැන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක පමණ ආහාර මේ රටට ආනයනය කරනවා. ඉතින් අපිට දැන් අවස්ථාවක් තියෙනවා ඒ ආනයනය කරන දේවල් අපේ රටේම නිෂ්පාදනය කෙරුවා නම් අනිවාර්යයෙන් මේකට මාකට් එකක් තියෙනවනේ. ඉතින් ඒ කියන්නේ අපේ රටේ ගොවියෙක් ඒක නිෂ්පාදනය කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම එයාට මාකට් එකක් තියෙනවා. ඕක පිට රටවලින් ගේන්නේ මෙහෙ නිෂ්පාදනය නොකරන නිසා එයා බොහොම මේ ඉක්මනින් ඒක අරගෙන ඇවිල්ලා මෙහෙ අලවි කරගන්නවා. ඉතින් ඒ නිසා ඒ මාකට් එකට අපි යොමු වෙන්නට ඕනේ. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් බවන්න පුළුවන් සෑම දෙයක්ම අපි කරන්නට යොමු වෙන්නට ඕනේ ඉතාමත්ම ඉක්මනින්. ඒක අපිට දැන් හොඳ අවස්ථාවක් කරගන්නට. උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගෙන ඉබිට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.